හලෝ දැන් අපේ වට්සප් ගරුප් එක තියෙනවනේ කේශ ට්‍රාන්ස්ප්ලාන්ට් ෆැමිලි කියලා ඒකේ අර අපේ කැසිටපු අය අපේ වැට් එකතු කරලා ඒගොල්ලෝගේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙනවා ඒ සහාය වෙන්නේ එහෙම දිගට දී කාලන අපි සහායක් දෙනවා අපේ ක්ලයන්ට්ස්ලට ඒතර ඒ ගරුප් එකේ අපේ ක්ලයින්ට් කෙනෙක් අහලා තිබ්බා මේ අර තවස් 10න් පස්සේ හැම ක්ලීන් කරනකොට නාල අතුල්ලනකොට අර කබලත් එක්ක කෙස් ගස් කැලවෙනවා කියලා ඒක සාමාන්‍ය දෙයක්ද ඒක කැටලුවක්ද කියලා මම අහලා තිබ්බා අත්‍තරම දින 7ක් විතර යනකොට කෙස් මුල් දාලා ඒ කියන්නේ අත්‍තරම මේ රූට් එක ඩර්මල් පැපිලා එක හැමත් එක එකතු වෙලා ඉවරයි බහුතරයක 90% විතර දවස් 7 වෙනකොට ඔක බද්ධ වෙලා අපි වඩා හොඳ තමයි දවස් 10 කියන්නේ අත්‍තරම මම දන්නවා දවස් 10 වෙනකොට කාගෙත් වගේ 100%ක් කෙස් බද්ධ වෙලා දැන් ඔය කබලත් එක කෙස් ගහක් ගැලවෙනවා කියන්නේ මුල ගැලවෙනව නෙවෙයි මොකද ඔය කෙස් ගහ අග පොඩි තිතක් කළු තිතක් තියෙනවා ඒක නෙවෙයි කෙස් මුල කියන්නේ ඒක අර අපි හිතමු අපි ජෙලි හදනවා නම් සාමාන්‍යයෙන් ළමයි අර ජෙලි හදනකොට කෝප්පේ හැදෙන්නේ නේද ජෙලි එකෙන් යන මේ විදිහ තමයි අර වටේ තියෙන සෛල කොටස තමයි ඇත්තම මේ මේ එකෙන් තමයි කෙස් වර්ධනය වෙන්නේ අර ඒකට වෙන්නේ අර මේ අර ජෙලි එක හැදෙනවා වගේ තමයි අර කෝප්පේ ඇතුලේ ප්‍රෝටීන කෙරටින් ප්‍රෝටීන් එකතු වෙලා කෙස් ගහක් මතුවෙන එක ඉතින් ඇත්තෙම ඒ කෙස් කොටන් කැලලක් ආවයි කියලා ඒ කබලත් එක කිසිම ගැටලුවක් නැහැ බය වෙන්න හේතුවකුත් නැහැ මේ හිස් කිස් අස්වද්දන ආශ්චර්ය සේවයයි කේශා ට්‍රාන්ස්ප්ලාන්ට්